නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් හැම දිනම මේ මොහොතේදී ශ්‍රවණය කරගන්නට සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මය මෙලව යහපත පිණිසත් උතුම් නිර්වාණය ලබා ගැනීම සඳහාත් හේතුවන විශිෂ්ටම දර්ශනයක් සියලු ආකාරයෙන් සත්වයා සියලු දුක කෙලවර කරනවා නම් ඒ සියලු දුක කෙලවර කරන්නට පුළුවන්කම තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මේ උතුම් සද්ධර්මය අවබෝධ කිරීමෙන් පමණයි ඒ සද්ධර්මය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට විවිධ මාතෘකා ඔස්සේ ඒ ධර්මකාරණා පිළිබඳව තේරුම් ගන්නට උත්සාහවත් වෙනවා. ඒ විවිධ මාතෘකා ඔස්සේ මේ ධර්මකාරණාවන් පිළිබඳව අපි තේරුම් ගන්නට උත්සාහවත් වෙනකොට අපි ඒකට ප්‍රයෝගී කරගන්නවා බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ඒ උතුම් දහම් පදත් එදා මහා ශ්‍රාවකයන් වහන්සේලා විසින් විවරණය කරන්නට යෙදුණු ඒ ශ්‍රාවක භාෂිත ගණයේහිලා සැලකෙන නමුත් අපි බුද්ධ වචනයේම ලෙස සැලකන ඒ උතුම් ධර්මකාරණාත්. ඉතින් අපි සාකච්ඡා කරන්නේ ඒ ශ්‍රාවක භාෂිත ලෙස සැලකෙන නොයසේ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ණයක්‍රමය අත් නොහැර මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් දේශනා කළ ඒ උතුම් ධර්මකාරණාවන් ඒ තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන අපේ ජීවිතයේ අපි භාවනාව කියන කාරණාව සකස් කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් අපේ දර්ශනය ඍජු භාවයට පමුණවා ගන්නට අපි කටයුතු කළ යුත්තේ කොහොමද? මේ ආදී කරුණුවලට ඉතාම වැදගත් දහම් කරුණු රාශියක් තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. එතනදී අපි වත්තු නානත්ත්‍ය ඥානය පිළිබඳව සාකච්ඡා කළා සම්පූර්ණ වශයෙන්ම. එතකොට වත්තු නානත්ත්‍ය ඥානය කියලා කියනකොට අපි හඳුනාගත්ත වස්තු කියලා කියනකොට ඇස කන නාසය දිව ශරීරය මනස නැතිනම් චක්කු සෝත ගහන ජීවහා කාය මන කියන මේ වස්තු කරගෙන මේ පවතින හිත නැතිනම් මේ වස්තුන්ගේ හට ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව නිවැරදිව අපි ව්‍යවස්ථාපනය කරන්නේ කොහොමද කියන කරුණ තමයි අපි එතනදී වැඩි දුරටත් පැහැදිලි කර ගන්නට යෙදුනේ. ඉතින් ඒ කාරණා ටික පිළිබඳව අපි පැහැදිලි කර ගන්නවා වගේම අපිට දෙවනුවට වඩාත් පැහැදිලි කර ගන්නට පුළුවන් ඊළඟ කාරණා ටික අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ගෝචර නානත්ත්‍ය ඥානය පිළිබඳව විග්‍රහ කර ගැනීමේදී. කියන්නේ වස්තු නානත්ත්‍ය ඥානය ළඟට අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ ගෝචර නානත්ත්‍ය ඥානය. ඒක ගෝචර නානත් ඥානය කියනකොට අපි එහි ඇතුළත් වෙන ධර්මකාරණා සමස්තයක් ලෙස වත්තු නානත් ඥානයේදීත් බොහෝ කොට සාකච්ඡා කරන්නට යෙදුණා. නමුත් අද දවසේදී මේ සියල්ලම පොදුවේගෙන සංක්ෂිප්ත විවරණයක් විදිහට මේ කාරණා ටික පිළිබඳව අපි මෙතනදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ගෝචරයයි කියනකොට අර ආධ්‍යාත්මික ආයතනයන්ට නැතිනම් ආධ්‍යාත්මික වස්තුන්ට ගෝචර වෙන දේ නැතිනම් විෂය වෙන දේ නැතිනම් ඒට හසු වෙන දේ තමයි මෙතනදී කතා කරන්නේ. ඒ කියන්නේ ගොදුරක් කියන්නේ අපි දන්නවා යම් කිසි විදිහකින් ඒක හසු කර ගැනීමකට ලක් වෙනවා. එතකොට දැන් ආධ්‍යාත්මික ආයතනයෙන් ගෝචර කරගන්නවා බාහිර ආයතනය. එතකොට මේ ආධ්‍යාත්මික සහ බාහිර ආයතන කියලත් මේක අපි වෙනත් පැත්තකින් වෙනත් නම් වලින් මේ කරුණ පිළිබඳව අපි හඳුන්වනවා. එතකොට පින්නතුනේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා බාහිර ආයතනය කියලා කියන්නේ මොකද්ද කියලා.
එතකොට බාහිර ආයතන කියලා කියනකොට අපි දන්නවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් තමයි බාහිර ආයතන කියලා කියන්නේ. එතකොට මෙන්න මේ බාහිර ධර්මයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කරන ප්‍රඥාවට තමයි ගෝචර නානත්ත්‍ය ඥානය කියලා කියන්නේ. එතකොට බාහිර ධර්මයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කරන නුවණට. එතකොට දැන් කතම් බහිද්දා වවත්තානේ පඤ්ඤා ගෝචරණානත්තේ ඥානං, කොහොමද බාහිර තියෙන දේවල් ව්‍යවස්ථාපනය කරගන්නේ, කොහොමද අපි මේ පිළිබඳව නිවැරදි ලෙස මානසිකාරය පවත්වන්නේ? මේක තමයි තාම වැදගත්ම දේ බවට පත් වෙන්නේ. ඒ කියන්නේ බාහිර රූපාදී ආයතනයන් පිළිබඳව නැතිනම් රූපාදී ධර්මයන් පිළිබඳව අපි කොහොමද නිවැරදිව ව්‍යවස්ථාපනය කරගන්නේ, මේ කරුණ අපි තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. එතකොට දැන් එකින් එකට අපිට මේ පිළිබඳව බොහෝ කොට සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් අපි වඩාත් මේ පිළිබඳව පැහැදිලි කරගන්නට යෙදුනා ගෝචර නානත්ත්‍ය ඥානය කතා කරන්නට පෙර කතා කරපු නිසා වස්තු නානත්ත්‍ය ඥානය. ඒ නිසා එතනදී අපි ගොඩක් මේට අදාළ විස්තරත් ගොඩාක් අපි කතා කළා. ඉතින් මෙන්න මේ අද දවසේදී කතා කරන මේ කොටසදීත් අපිට එහි මතකයත් සමගම අපි නැවත පොදුවේ අරගෙන පුංචි ලක්ෂණ ටිකක් අපි විශේෂ කරගෙන කතා කරන්නටයි සූදානම් වන්නේ. කතං රූපේ බහිද්ධාවවත් හේති, කොහොමද රූපය බාහිර ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්නේ? රූපා අවිද්‍යා සම්භූතාති වවත් හේති, රූපය අවිද්‍යා සම්භූතයි කියලා ව්‍යවස්ථාපනය කරනවා. රූපා තණ්හා සම්භූතාති වවත් හේති, රූපය තණ්හා සම්භූතයි කියලා ව්‍යවස්ථාපනය කරනවා. රූපා කම්ම සම්භූතාති වවත් හේති, රූප කර්ම සම්භූතයි කියලා ව්‍යවස්ථාපනය කරනවා. රූපා ආහාර සම්භූතාති වවත් හේති, රූපය ආහාර සම්භූතයි කියලා ව්‍යවස්ථාපනය කරනවා. රූපා චතුර්ණං මහා භූතාණං උපාදායාති වවත් හේති, රූප සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපයයි කියලා ව්‍යවස්ථාපනය කරනවා. රූපා uppannāti vavatthēti, රූප uppanna ධර්මයෝ කියලා ව්‍යවස්ථාපනය කරනවා. ඒ වගේම රූපා samudāgatāti vavatthēti, රූපය samudāgata ධර්මයක්, සකස් වී පැමිණි හේතු නිසා සකස් වුණ ධර්මයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්නවා. රූපා අහුත්වා සම්භූතං, රූප නොවි හටගත්ත හුත්වාන භවිස්සන්තීති, වි වර්තමානයේහි හටගෙන අනාගතයට න භවිස්සන්ති නොවන්නේයයි ව්‍යවස්ථාපනය කරනවා. රූපේ අන්තවන්තෝ වවත් හේති, රූපය අන්තවද්දයක්, රූපේක කෙලවරක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. රූපා අද්ධ්වා අසස්සතා විපරිණාම ධම්ම, රූපය අද්ධ්වයි අශාස්සතයි විපරිණාම ධර්මයි කියලා රූපේ පිළිබඳව ව්‍යවස්ථාපනය කරනවා. ඒ වගේම රූපා අනිච්චා, රූපය අනිත්‍ය ධර්මයෝ. ඒ වගේම රූපා සංඛතා, රූප සංඛත ධර්මයෝ. පටිච්ච සමුප්පන්න, රූප පටිච්ච සමුප්පන්නයි. ඒ වගේම කය ධම්මා, වය ධම්මා, විරාග ධම්මා, නිරෝධ ධම්මාති වත්තේති, රූප කය ධම්ම, වය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධර්මයන්ගෙන් යුක්ත වූවා. මෙන්න මේ විදිහට තමයි රූපය ආධ්‍යාත්මිකයි කියලා ව්‍යවස්ථාපනය කරන්නේ. මේක හිතල බලන්නකෝ පින්නතුනි, අපූර්ව විග්‍රහයක්නේ. ඊටාම ලස්සන, ඊටාම අපූර්ව ධර්ම විග්‍රහයක් තමයි මේ සිදු කරන ධර්ම විග්‍රහය. ඇයි මේ රූපය බාහිරයි කියලා ව්‍යවස්ථාපනය කරන්නට ගිහිල්ලා අපි මේ ව්‍යවස්ථාපනය කරන්නේ අර ආධ්‍යාත්මික ධර්ම ගැන කතා කරපු දේවල්නේ. දැන් රූපය බාහිරයි කියලා ව්‍යවස්ථාපනය කරන හැටි ගැනනේ අපි කතා කරන්නේ. මේ ඒකනේ කතම් බහිද්දාව වත්තානේ පඤ්ඤා කියලා. කොහොමද බාහිර ධර්ම හැටියට ව්‍යවස්ථාපනය කරන්නේ කියලා නෙමේ මේක විග්‍රහ කරන්නට, මේ නිර්දේශ සපයන්නට පටන් ගත්තේ. එතකොට දැන් ආධ්‍යාත්මිකයි කියලා ව්‍යවස්ථාපනය කර ගැනීම සඳහා තබපු නිර්දේශ පාඨයන්ම ඇස ආධ්‍යාත්මිකයි කියන්නට හේතු වූ පදනම් වූ කරුණුම රූපය බාහිරයි කියන්නට පදනම් කරගන්නවා. දැන් එතකොට මේ මොකද්ද මෙතන තියෙන හේතුව? මෙතනදී මොකද්ද මේ සඳහා තියෙන ප්‍රධානම හේතුව? එකම කරුණු ටික පදනම් කරගෙන එකක් ආධ්‍යාත්මිකයි කියන එකක් බාහිරයි කියලා කියනවා. අන්න ඒක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට දැන් මේ එකම අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාර,
ඒවගේම ඒ අනෙකුත් සියලුම ලක්ෂණයන් අපි රූපයේ ව්‍යවස්ථාපනය කිරීම සඳහා භාවිත කරන්න පින්නතුනි වෙන හේතුවක් නිසා නෙමෙයි මේ ඇස සහ රූපය අතර සිදුවන එකකින් තොර වෙනස්ව පවතින පැවැත්මක් පනවන්නට බැරිකම ඒ කියන්නේ දැන් ඇහැ නැතුව රූපය පනවන්නට පුළුවන් කමකුත් නැහැ රූපය නැතිව ඇසේ පැනවීමක් කරන්නට පුළුවන් කමකුත් නැහැ එතකොට ඇස තිබුණොත් තමයි රූපයෙහි පැනවීම කරන්නේ රූපය තිබුණොත් තමයි ඇසේ පැනවීම කරන්නේ එතකොට මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් සිදු කරන පැනවීමක් එකකට එකක් විශේෂ කරලා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ එකකට එකක් තනියම පවතින්නට එකක් විතරක් තියෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ රූප පේන්නේ නැතුව ඇහැ තියෙන්න පුළුවන් කමකුත් නැහැ ඇස් පේන්නේ නැතුව රූප තියෙන්න පුළුවන් කමකුත් නැහැ එතකොට මහා ශ්‍රාවකයන් වහන්සේලා විසින් තබපු ඒ දහම් ණය ක්‍රමයේ පිළිබඳව අපි විමසා බලනකොට නැතිනම් සරියුත් තෙරුන් වහන්සේ විසින් විග්‍රහ කරන්නට යෙදුණු ඒ උතුම් කරුණ පිළිබඳව අපි මෙතනදී විමසා බලනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ඉතාමත් අපූර්ව දර්ශනයක් ඒ තමයි දැන් මේ ආයතන ලෝකය ගොඩනැගෙන්නේ උත්පන්නව මිසක අනුත්පන්නව නොවන බව එකකින් එකක් තොරව දකින්නට පුළුවන් කමක් නැති බව මේ ආදී ලක්ෂණ තමයි අපිට මේ ධර්මයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කිරීම තුළ තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් රූපං අවිද්‍යා සම්භූතාති වවත්තේති කියනකොට රූප අවිද්‍යා සම්භූතයි කියලා කියනකොට ඒ සෑම තැනකම කියන්න පින්නතුනේ මේ භෞතික පවතින රූප කලාප නැතිනම් මේ රූප ධර්මයෝ අවිද්‍යාව නිසා හටගත්ත කියන එක නෙමෙයි. ඒක අවිද්‍යාව නිසා හට ගන්න පුළුවන් කමක් නැහැනේ. දැන් හිතන්නකො ගහක් කොළක් කොහොමද අවිද්‍යාව නිසා හටගන්නේ කියලා. ඒ කියන්නේ වස්තු විදිහට අපි දැන් ප්‍රඥප්ති විදිහට කතා කරන්න වෙනවා. ඒකට දැන් එළියේ තියෙන ඔය ගහක ගලක ඔය වගේ තියෙන තැනක ඒ මහා සතර මහා ධාතුවක් තියෙනවා නම් ඒ සතර මහා ධාතුව ඒ එතන යම් වර්ණයක් තියෙනවා නම් ඒ වර්ණය ඒක කොහොමද අවිද්‍යාව සම්භූත වුනේ? ඉතින් එහෙම වුණාම අපි රූප අවිද්‍යා සම්භූතයි කියලා කතා කරන්නට පුළුවන්ද කියන එක කෙනෙකුට හිතෙන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනේ රූප අවිද්‍යා සම්භූතං කියලා කියන්නේ අවිද්‍යාවෙන් සකස් වුන අවිද්‍යාවෙන් හටගත්ත දේ කියලා කියන්නේ මේ බාහිර පවතින මේ විදිහේ රූප අපිට තියෙනවා කියලා අපි ඔය හිතන අපි දැනගන්න රූප ඒ සියල්ලටම පදනම උනේ අවිද්‍යාව කියන එකෙන් නෙමෙයි. යම්කිසි විදිහකින් ඒ රූපය අද දවසේදී ගෝචර කරගන්නට හේතු වුණා මේ ඇසේ සකස් වීම. එනිසා අපි ආධ්‍යාත්මික වස්තු පිළිබඳව කතා කරනකොට එතන අවිද්‍යාවේ තියෙන උපයුක්ත භාවය සාකච්ඡා කළා. ඒ කියන්නේ දැන් අවිද්‍යාව නිසා තමයි විඥාණය නාම රූපයකට බැසගන්නේ. කන්ති නාම රූපං කියලා කියන්නේ නාම රූපයකට මේක බැස ගන්නවා කියලා. එතකොට මේ විඥානයේ මෞකුසකට පැමිණෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නැත්තම් ඒ විදිහට විඥානයේ මෞකුසකට බැස ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒක අවිද්‍යාවට විතරක් කරන්න පුළුවන්ද? අවිද්‍යාවට විතරක් ඒ දේ කරන්නට පුළුවන් කමක් නැහැ. අවිද්‍යාවෙන් රැස් කරන ලද කර්මයක් තියෙන්නට අවශ්‍යයි. එතන මූල ක්ලේශ විදිහට අවිද්‍යාවට උපකාර කරන්නේ තණ්හාව කියන එක. එතකොට මේ තණ්හාව තිබුණොත් විතරයි කෙනෙකුට උපදින්නට පුළුවන්කම තියෙන්නේ. හැබැයි දැන් අවිද්‍යාව තියෙනවා, තණ්හාව තියෙනවා. මේ තණ්හාවයි අවිද්‍යාවයි මේ දෙකම පවතින්නට තියෙන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි කර්මය කියලා කියන්නේ. එතකොට මේ කර්ම නිමිත්තක් ඇසුරු කරගෙනනේ අපි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. තොරන්නේ හේතුව නිසා ඒ ප්‍රතිසන්දි පැත්තෙන් උපදවන්නට හේතුන හේතු තුනක් කතා කරනවා. අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන මේ හේතු ටික. එතකොට අවිද්‍යා, තණ්හා, කර්ම. අවිද්‍යා, තණ්හා, කර්ම කියන ටික නිසා තමයි කෙනෙක් මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගන්නේ. එතකොට මේ මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගන්න නිසා ඒ සෑම තැනකම ඒ විඥානයේ නාම රූපේටත් නාම රූපේ විඥානයේටත් කියන එකිනෙකට ප්‍රත්‍යතාවය සිද්ධ වෙනවා.
විඥානයේ නිසා නාම රූප සකස් වෙනවා, නැවතත් නාම රූපේ නිසාම විඥානය සකස් වෙනවා. මෙන්න මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවයේ සිද්ධ වෙනවා. එකිනෙකාට ප්‍රත්‍ය වීම සිද්ධ වෙනවා. මේ මෞකසකට විඥානයේ බැසගත්තායින් පසුව. එතකොට සිතට අනුව මේ ධර්මයන් සකස් වෙනවා. ඒ වගේම මේ ධර්මයන්ට අනුව නැවත සිත පෝෂණය වෙනවා. එතකොට මෙන්න මේ අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධතාවය නැතිනම් එකිනෙකාට උපකාර කරගන්න බව නිසා මේ කයේ වැඩිමක් පේනවා. මේ කයේ වැඩිමක් පේනවා. ඒ හිත අනු හිත ඇති උනේ යම් විදිහකටද ඊට අනුරූපිය මේ කයේ වැඩිමක් පේනවා. එතකොට දැන් ඒ හිතේ ගතියක් තියෙනවා නම් මේ විදිහට ඇහැ හදනවා කියලා. අනේ ඇහැ හදපු විදිහට ඇහැ හදන විදිහට තමයි පින්නතුනේ රූප දකින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඔය හිතෙන් ඇසේ සකස් කිරීම වෙනස් කළොත් එහෙම අපිට පෙනෙන දේ වෙනස් විදිහට පෙනෙනවා. දැන් විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා කියලානේ කිව්වේ. එතකොට දැන් මේ විදිහට කයේ සැකස්මක් වෙන්නේ නැහනේ විඥානයේ පැවැත්ම නැත්තා. එතකොට ඒ විඥානයේහි පැවැත්මට අනුරූපීව තමයි අද මේ ආහාරමය දේ නැතිනම් ආහාරමය රූප කලාපයන් මේ විදිහට සකස් කරන්නේ. තව විදිහකින් කියනවා නම් මේ ආහාර සම්භූතං කියනකොට මේ කනබුන ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත මේ රූපය මේ විදිහට සකස් කරලා තියෙන්නේ අර විඥානයේ ප්‍රත්‍යතාවයත් නිසා. එතකොට ඒ විදිහට දැන් මේ එකම ප්‍රත්‍ය කියනා නෙමෙයි අනිත් ප්‍රත්‍ය මේ දෙක ඇතුළත ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ ප්‍රත්‍යතාවය නිසා මේ ඇස අද සකස් වෙන එක වෙනස් වුණොත් ඔබට පෙනෙන රූපය වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා තමයි රූපය කියන එක පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ ප්‍රසාදයට හමු වූ රූපය කියන තැනින් මිසක ආපාතාගම වූ රූපය කියන තැනින් මිසක වෙනත් රූපයක් පිළිබඳව කතා කිරීමෙන් නෙමෙයි. ඒ නිසා වැදගත්ම දේ තමයි මෙතනදී රූප අවිජ්ජා සම්භූතං තණ්හා සම්භූතං කම්ම සම්භූතං වවත්තේති කියනකොට රූප අවිද්‍යා තණ්හා කර්මයන්ගෙන් හටගත්තා කියන දේ පිළිබඳව ව්‍යවස්ථාපනය කිරීමේදී අපි ඒක අර බාහිර තියෙන රූපය පැත්තට නොදා අපි දකින්නට ඕනේ රූපය කියලා අපි දැනගන්නේ බාහිර පවතින එළියේ එක දිගට තියෙන දෙයක් නෙමෙයි අපේ ඇස උපකාර කරගෙන ඇසට පැමිණෙන වර්ණ සටහන ගෝචර කරගන්න විදියට අපි හිතන දෙයක් ලෙස අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ කියන්නේ අපි දකින වර්ණ රූපය බාහිර සතර මහා ධාතු රූපයේහි පවතින ඇත්තම ඇත්ත වර්ණ රූපය කියන්නට පුළුවන් කමක් නැත්තේ. එතන පවතින දේමයි පේන්නේ කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. බලන්න මේක මොනතරම් සියුම් කාරණාවක්ද කියලා. එළියේ තියෙන පෙනෙනවා කියලා අපි හිතන දේ එතන ඇත්තටම තියෙනම දේද එහෙම නැතිනම් අපිට පේන්නේ ඇසට පහළ වූ ප්‍රතිබිම්බය පිළිබඳවද අපි දැනගන්නේ. පින්නතුනේ අපි දැනගන්නේ අර ඇසට ප්‍රතිබිම්බගත වූ දේ නැතිනම් ඇසට පැමිණි වර්ණ සටහන. අපි ඒකට කියන ආපාතාගම වූ රූපායතනය කියලා. ඇහැට ආපු රූපායතනය ඇහැට පත්වෙච්චි වර්ණ සටහන. එතකොට අපි දැනගන්නේ ඔය ඇහැට ආපු ඇසටපත් වූ වර්ණ රූපේ වර්ණ සටහන පිළිබඳව. එතකොට මේ වර්ණ සටහන පිළිබඳව දැනගන්න අපිට පුළුවන්කම තිබුණ පින්නතුනේ ඇහැ හදපු මට්ටමටනේ. ඇහැ සකස්සුන ඇහැ සකස් කළ මට්ටමට තමයි අපිට මේ වර්ණ රූපේ දැනගන්නට පුළුවන්කම තිබුණේ. එතකොට අන්න අපිට පේනවා එහෙනම් මේක අවිද්‍යාවෙන් හැදුනේ කියලා කියන එක අසාධාරණ නෑ කියලා. අවිද්‍යාවෙන් සකස් වුණා කියන එක අසාධාරණ නෑ කියලා. එතකොට මේක තණ්හාවෙන් හැදුණා කියන එක අසාධාරණ නෑ කියලා. ඇයි? මේ කතා කරන්නේ ආයතන සහගිය ධර්මයක් නිසා. බාහිර ආයතන පිළිබඳව කතා කළත් මේ කතා කරන්නේ ආධ්‍යාත්මික ආයතනයන් එක්ක. ආධ්‍යාත්මික ආයතන නැතිව අපිට මේක කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ නිසායි ආධ්‍යාත්මික ආයතනයන් ව්‍යවස්ථාපනය කරන ඒ කරුණු ටිකම නැතිනම් ඒ ව්‍යවස්ථාපනය කිරීම සඳහා අපි භාවිත කළ න්‍යායම මේක බාහිරයි කියලා ව්‍යවස්ථාපනය කර ගැනීමට අපි උපකාර කරගන්නේ. එතකොට ඒ තුළ ගොඩනගෙන දේ තමයි පින්නතුනේ අපි ඇහැ පැත්තට තියෙන හේතු ටිකම රූපේ පැත්තට දාලා බලනවා.
ඒ කියන්නේ රූපය කියන දේත් අපි සකස් කරගෙන තියෙන්නේ ඇස පෙන්වා දෙන විදිහට මිසක අපිට දකින්න පුළුවන්කම තිබුණේ බාහිර යථාර්ථයක් විදිහට පවතින දේ විදිහටම නෙමෙයි. ඒකයි කෙනකෙනාට ඔය රූපය වෙනස්ව පේන එකම රූපේ පිළිබඳව වෙනස්ව දකින්නට පුළුවන්කම තියෙන්නේ. නැතිනම් ලෝකේ වර්ණන්දතාවය ආදී දේවල් තියෙන්නේ. නැතිනම් තිරිසංගත සතුන් මිනිසුන් දෙවියන් ආදී අයට එක එක විදිහට ඒ රූපය පිළිබඳව දකින්නට පුළුවන්කම තියෙන්නේ එකම රූපය බවට පත් නොවි. දැන් මෙන්න මේ විදිහට පින්නතුනේ අපි ව්‍යවස්ථාපනය කර ගැනීමේදී අපිට රූපය පිළිබඳව එතකොට අවබෝධයක් ඇති වෙනවා. රූපය පිළිබඳව විශාල ප්‍රඥාවක් ඇති වෙනවා. මොකද්ද රූපය පිළිබඳව ඇති වෙන අවබෝධය? නැතිනම් රූපය පිළිබඳව අපි ඇති වෙනවා කියන විශාල ප්‍රඥාව මොකද්ද? ඒ රූපය පිළිබඳව ඇති වෙන විශාල ප්‍රඥාව තමයි පින්නතුනේ මේ රූපය කියන එක ඇහැට පෙනෙන වර්ණ සතහන් මාත්‍ර වූ දෙයක්. සත්ව පුද්ගල භාවයකින් තොර හුදු චිත්‍ර මාත්‍රගත වූ දෙයක් කියලා. මේ ව්‍යස්ථාපනය කරන්න බෑනේ පින්නතුනේ අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන කියන මට්ටමින් රූපය අල්ලගෙන ඉන්න කෙනෙකුට මේ ව්‍යස්ථාපනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ව්‍යස්ථාපනය කරන්නට පුළුවන්කම තියෙන්නේ ඒ විදිහට අල්ලගෙන ඉන්න කෙනෙකුට නෙමෙයි මේ පිළිබඳව යථාර්ථ විදිහට දකින රූපය කියන එක චිත්‍ර මාත්‍රයක් එමත් නැතිනම් වර්ණ සතහන් මාත්‍රයක් කියලා අවබෝධ කරගන්න ඒ මට්ටමින් රූපය කියන දේ හසු කරගත්ත කෙනෙකුට තමයි මේ ව්‍යස්ථාපනය නිවැරදිව කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අද අර රූපය පිළිබඳව අර නානත්ව සංඥාවන්ගෙන් කෙනෙකුට ඇසුරු වෙනවා නම් එයා ඉස්සෙල්ලාම කළ යුතු වෙන්නේ මොකද්ද? මේක අවිද්‍යා කර්ම ආහාර ආදී ධර්මයන්ගෙන් හටගත්තා කියන එක දකින්නට කලින් එයා කළ යුතු දේ බවට පත් වෙන්නේ රූපය කියන දේ ඉස්සෙල්ලා ප්‍රකට කරගෙන ඉන්නට අවශ්‍යයි. එකයි අනිත්‍ය ආදී භවනාවන් පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ කියලා දේශනා කළේ. මේකයි රූපය, මේකයි රූපයේ හට ගැනීම, මේකයි රූපයේ වැයවීම. එතකොට ඉස්සලම දේශනා කළේ ඉති රූපං. මෙන්න මේක රූපය. එතකොට රූපය කියන්නේ අම්මවත් තාත්තවත් ගෙවල් දොරවල් යාන වාහනවත් තියෙන ගස්කොළන් මිනිස්සුවත් නෙමෙයි. රූපය කියලා කියන්නේ මොකද්ද? ඇසට පෙනෙන වර්ණ සතහන් මාත්‍රයක්. සතර මහා ධාතුව නිසා පවත්න හුදු වර්ණ සතහන් මාත්‍රයක් රූපය කියලා කියන්නේ. අන්න ඒ රූපය අපිට ගෝචර කරගන්න පුළුවන්කම ලැබුණේ කොහොමද? ප්‍රසාදයට ආපාතාගම වූ කල්හි. ප්‍රසාදයට වර්ණ රූපේ පැමිණෙනු කල්හි කියන නුවණ අපිට එතනදී ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ විදිහට තමයි මේක ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ඇස පිළිබඳව ව්‍යවස්ථාපනය කරපු අපි රූපේ පිළිබඳව මේ බාහිර ව්‍යවස්ථාපනය සිද්ධ කරන්නේ. එතකොට අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන් මේක හැදුනා කියලා කියන්නේ එළියේ තියෙන රූපෙට හිතක් තිබිලා එතන විද්‍යාව තියෙන අවශ්‍ය නිසා නෙමෙයි. එළියේ තියෙන රූපෙ මොකක්වත් තණ්හා කරපු නිසා නෙමෙයි. එළියේ තිබෙන රූපය කර්ම රැස් කරගත්ත නිසාත් නෙමෙයි. එහෙනම් ඇයි එහෙම කිව්වේ? ඒ රූපය ඒ විදිහට ගෝචර කරගන්නට ඇස සකස්ුනේ අවිද්‍යාව නිසා, ඇස සකස්ුනේ තණ්හාව නිසා, ඇස සකස්ුනේ කර්මය නිසා. අන්න ඒ නිසා තමයි ඒ හේතු ටික දැක්කුවේ. ඒ වගේම ආහාරජ රූපයත් උපකාර කරගෙන මේ ඇහැ සකස් වෙන්නේ. ඉතින් ආහාරජ රූපය නැතිනම් ඒ ආහාරයෙන් උපන් දේ සියුම් වෙනකොට මේ ප්‍රසාද රූපාදියත් සියුම් වෙනවනේ. ඒ කියන්නේ දෙවියන්ගේ ප්‍රසාද රූපාදිය සියුම් වෙලා තියෙන්නේ. ඒ ඇයිට ඒ අයගේ මට්ටමේ රූපනේ පෙනෙන්නේ. එතකොට එහෙම වෙන්නේ ඔවුන් ගන්න ආහාරයේ ඉඳලා මේ වෙනස් බව අපිට දකින්න පුළුවන් කමක් තිබෙන නිසා. එතකොට කබලින්කාර ආහාරය කියනකොට ඒ ඇයිට මේ ඕජාව අටවෙනි කොට ඇති ආහාරයේ මේ රොඩ්ඩත් එක්ක මේ ඇඟ ඇතුළට දාගන්න අවශ්‍යතාවයක් නැහැ. එයාට පුළුවන් අර ඕජාමය ගතිය විතරක් අරගෙන යැපෙන්නට පුළුවන්කම තියෙනවා. ආහාරයේ ඕජාමය ගතියකින් විතරක් යැපෙන්න පුළුවන්කම තියෙනවා. ඒක කබලින්කාර ආහාර කියන ගණේටම තමයි යන්නේ. මොකද ඕජාව අටවෙනි කොට ඇති රූප කලාප සකස් කරන නිසා. එතකොට එතනත් ඒ එබඳු ඌ මට්ටමේ ඇහැක් හදනවා නම් ඒ ප්‍රසාදේ ඊටාම සියුම් ආහාරජ රූපය අනුව නැතිනම් ආහාරයෙන් ආහාරයේ පදනම් කරගෙන. එතකොට දැන් අපේ මෙතන ආහාරය කියන දේ ඊටාම රළු මට්ටමක ඕලාරික මට්ටමක පවතින දෙයක්. එතකොට මේ මට්ටමේ
දේවල් තමයි සකස් වෙන්නේ. එතකොට අපිට පේනවා රූප පෙනෙන්නේ අපිට මේ මට්ටමේ රූපමයි. ඇස ප්‍රසාදයේ සකස් වෙන මට්ටමට අනුව තමයි අපිට රූප දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒක හරියට ලෙන්ස් එක වෙනස් වෙනකොට අපිට පේන දේවල් වෙනස් වෙනවා වගේ. එතකොට දැන් අන්වීක්ෂගත කැමරාවක අන්වීක්ෂගත දෙයකින් පේන දේත් සාමාන්‍ය හැසට අසු වෙන දේත් එකක් නෙමෙයිනේ. එතකොට දැන් කෝකද ඇත්තට මෙතන තියෙන යථාර්ථය කියලා අපි කල්පනා කළොත් එහෙම අපිට එහෙම කතා කරන්නට පුළුවන් කමක් නැහැ. ඇයි? ඒක අපි දැකලා තියෙන්නේ ඒ මට්ටම් වලට සාපේක්ෂව නිසා. අන්න ඒ වගේ තමයි මේ ආහාරය නිසා ප්‍රසාදය සකස් කරන්නේ යම් විදිහකටද අපිට රූපය පෙනෙන්නෙත් ඒ විදිහටම තමයි. එහෙනම් රූපයට කියන්නට සුදුසුයි ආහාර සම්භූතං කියලා. ආහාරය නිසා සකස් වුණ දෙයක්. ආහාරය නිසා හැදුණු දෙයක් කියලා රූපයට කියන්නට සුදුසුයි. ඒ නිසායි රූපා ආහාර සම්භූතාති වවත්තේති කියලා කිව්වේ. රූප ආහාර සම්භූතයි කියලා ව්‍යවස්ථාපනය කරනවා. ඒ වගේම රූපා චතුන්නං මහා භූතානං උපාදායාති වාත්තේති. රූප සතර මහා ධාතුන්ගේ උපාදාය දෙයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. සතර මහා ධාතුව ඇහැට පේන්නේ නැහෙනේ. අපිට පඨවි ධාතුව කොයි වෙලාවකවත් ඇහැට දකින්නට පුළුවන් කමක් නැහැ. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව මේ එකක්වත් අපිට ඇහැට දකින්න පුළුවන් කමක් නැහැ. දකින්න පුළුවන් එකම රූපේ මොකද්ද? සනිදස්සන වෙන්නේ රූපායතනේ විතරයි. රූපායතනේ විතරයි. ඒ කියන්නේ වර්ණ රූපේ විතරයි අපිට දකින්න පුළුවන් එකම දේ බවට පත් වෙන්නේ. එතකොට මේ වර්ණ රූපේ තියෙන්නේ කොහෙද? අර මහා භූත ටික නැතුව වර්ණ රූපයක් විතරක් කියලා එකක් වෙනම තැනක තියනවද? දැන් මහා භූත රූප ටික නැතුව වර්ණ රූපය කියලා එකක් වෙනම පවතින්නේ නැහැ කොතනකවත්. එහෙනම් ඒ තැනක පවතින්නේ වර්ණ රූපය විතරක් නං. ඒක ලෝකේ කවදාවත් අපිට ගෝචර කරගන්න හෝ එහෙම දෙයක පැවැත්මක් ගැන කතා කරන්න නම් වෙන්නෙම නැහැ. ඒ නිසා සතර මහා ධාතුව පිළිබඳව තමයි වර්ණ රූපයක් පවතින්නේ. අන්න ඒ නිසා තමයි සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින නිසා මේකට උපාදාය රූප කියලා කියන්නේ. සතර මහා ධාතු නිසා පවතින රූප. එහෙමත් නැත්නම් උපාදාය රූප කියලා හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ උපාදාය රූප කියන එක යටතේ අපි රූපේ ව්‍යවස්ථාපනය කළ යුතුයි. අර අපි මුලින් කිව්වා වගේ එතකොට පින්නතුනේ අපිට රූපේ පිළිබඳව තිබුණා නම් වැරදි සහගත සංඥා සංකල්පයන් තිබුණා නම් අන්න ඒ මට්ටම අපි ඉක්මවා ගන්නට ඕනේ. කාය අනුපස්සනාවක් තුල අපි හිත තබාගෙන හෝ ධාතු මනසිකාරය කිරීමකින් හෝ අපි අර නානත්ව සංඥාවන්ගෙන් හිත ගලවලා හිත ඒකත්වයකට ගැනීම තමයි මෙතනදී ප්‍රධාන වෙ යුත්තේ. එතකොට අන්නේ හිත ඒකත්වයකට ගන්නකොට තමයි පින්නතුනේ අපිට එතනදී හොඳ වඩාත්ම ප්‍රකට වීමක් තියෙන්නේ. මේ රූපය කියන එක හුදු වර්ණ සටහන් මාත්‍රයක් පමණයි. රූපය කියන එක හුදු වර්ණ සටහන් මාත්‍රයක් විතරයි කියන එක. අද අපිට එහෙම පේන්නේ නැහනේ. අපිට පේන්නේ දකින්නේ තියෙන දේවල්මයි. බාහිර තියෙන මේ දේවල්මයි දකින්නේ කියලා. ඒක කොයි වෙලාවකවත් අපිට අර ඇහැට පේන චිත්‍රයක් විදිහට ප්‍රකට වෙලා නැහනේ. අපි ඒක ඇතුලේ අපි සජීවී ලෝකයක් විදිහට අපි ඒවා නිර්මාණය කරගන්නවා. අපිට යනේන මිනිස්සු දකින්න පුළුවන්, කතා කරන මිනිස්සු දකින්න පුළුවන්, යනේන වාහන දකින්න පුළුවන්. අපි මේවා සජීවී දේවල් හැටියට අපි කල්පනා කරන, අපි ව්‍යවස්ථාපනය කරන්නේ විදිහට තමයි අද දවසේදී. අන්න ඒ වැරදි ව්‍යවස්ථාපනය තමයි ඉවත් කරන්නට අවශ්‍ය නිසා මේ රූප චතුර්ණම් මහා භූතානං උපාදායාති වවත්තේති කියලා කියන්නේ. සතර මහා ධාතුව නිසා පවත්නා රූපයක් හැටියට මේක ව්‍යවස්ථාපනය කරගන්නවා. එතකොට සතර මහා ධාතුව නිසා පවතින දෙයක් හැටියට මේ රූපේ පිළිබඳව කෙනෙක් හොඳ නුවණින් සම්මර්ෂණයක් කළොත් පින්නතුනේ එයාට ප්‍රකට වෙලා පේනවා මෙතන වර්ණ සටහන් මාත්‍රයක් පමණයි හටගෙන ඉතුරු නැතුව නැති වුනේ. එතකොට එයාට යම් නිමිති සමුදායක් තිබ්බනම් ලෝකයේ තුළ මේ අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන මේ දේවල් කියලා නිමිති සමුදායක් එළිය තියනවා කියලා හිතාගෙන හිටියනම් එයාට පේනවා හටගෙන නිරුද්ධ වෙන වර්ණ රූපය ඇතුලේ ඒවා තියෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් ඊට කලින් මොහොතකට කලින් පෙනුණු රූපය දැන් දකින්න පුළුවන් කමකුත් නැහැ. දැන් දකින දේ ඉස්සරහට නැවත දකින්න පුළුවන් කමකුත් නැහැ. මෙන්න මේ විදිහට පින්නතුනේ එයාට එතන තියෙන රූපායතනයේ තියෙන යථා ස්වභාවය දකින්නට පුළුවන්කම තියෙනවා.
ඒ රූප ආයතනයේ තියෙන යථා ස්වභාවය ඒ විදිහට තේරුම් ගන්නකොට ඒ විදිහට දකිනකොට තමයි එයාට රූපය විභූත වෙන්නේ. ඒ කියන්නේ අද එයාට මේ නිමිති ඉතුරු වෙන රූප යම් තාක් තියෙනවා නම් බාහිර ඒ නිමිති ඉතුරු වෙන රූප එයාට විභූත වෙනවා. එයාට දුර වෙනවා. ඇයි එයා දකින්නේ මේ වර්ණ සටහන් මාත්‍රික වූ රූප ආයතනය. එද හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන දෙයක්. ඒ විදිහට දකින්නකොට පින්නතුනේ රූපේ පිළිබඳව වැරදි සහගත මනසිකාර තිබුණා නම් සංකල්පනා තිබුණා නම් ඒ කිසිම දෙයකට ඉඩක් නැතුව එයාගේ ජීවිතේ ඒ දේවල් විභූත වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ නිරෝධයටපත් වෙනවා. රූපේ ඉක්ම වූ එක්කොට කියන්නට ඔහුට සුදුසුකම ලැබෙනවා. එනිසා තමයි රූපය කියන එක ව්‍යවස්ථාපනය කර ගැනීමේදී තාම වැදගත් වෙන්නේ මේ ව්‍යවස්ථාපනයේ චතුර්ණං මහා භූතානං උපාදායාති වවත්තේති කියන එක. එතකොට අර ඔබට අර නිමිති වලින් ඉක්මලා ගිහිල්ලා ඒ නිමිති සහගත මානසිකාරයන් සම්පූර්ණම යටපත් කරලා දාලා ඔබට පුළුවන්කම තියෙන්නට ඕනේ ඒ රූපේ පිළිබඳව සතර මහා ධාතුවේ උපාදාය මාත්‍රික වූ ධර්මයක් හැටියට සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවත්වන දෙයක් හැටියට නුවණින් දකින්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. එහෙම දැක්කොත් විතරයි ඔබට එතනින් රූපේ මිදීමක් තියෙන්නේ. ඒ වගේම රූපා uppannāti vavatthēti. රූප කියන එක uppanna ධර්මයක්. අනුප්පන්න වූ දෙයක් නෙමෙයි. රූප කියන්නේ uppanna ධර්මයක්. රූපා uppannāti vavatthēti කියලා කියන්නේ ඒකයි. ඇස උපන් කල්හි රූපය ආපාතාගම වූ කල්හි විතරයි මේක දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව ඇස නූපන් කල්හි රූප දකින්න පුළුවන් කමක් නැහැ. මේ වෙලාවේ අපිට නොපෙනෙන තැනක මොනවා තිබුණත් ඒක මේ වෙලාවේ අපිට පෙනෙන්නේ නැහැ. ඇයි පෙනෙන්නේ නැත්තේ? අපිට හි තියනවා කියලා හිතන්න පුළුවන්. කලින් දැක්ක නිමිත්තක් ගැන හිතාගෙන ඔබට පුළුවන් දැන් රුවන්වැලිසෑය තියනවා කියලා හිතන්න. හැබැයි මේ මොහොතේ තියෙන රුවන්වැලිසෑය නෙමෙයිනේ ඔබ දැන් අරමුණු කරන්න තියනවා කියලා. අර දැකපු ඇති බවට ඔබ නිමිති ඉතුරු කරගත්ත රූප සටහන තමයි ඔබ දැන් මානසිකාරය කරන්නේ. ඒ රූප නිමිත්ත මෙනෙහි කරමින් ඔබ කියන ඒ රුවන්වැලිසෑය දැන් තියනවා කියලා. හොඳයි, තියෙන රුවන්වැලිසෑය දැන් බලන්න යනකොට මොකද්ද පේන්නේ? අලුතෙන්ම වර්ණ සටහනක් ඇහැට පේනවා. අලුතෙන්ම වර්ණ සටහනක් පේනකොට ඔබ සංසන්දනය කරන්නේ කොහෙන්ද? ඔබ කල්පනා කරනවා අර බලන්න ආපු රුවන්වැලිසෑය මේ තියෙන්නේ. දැන් ලෝකයේ තුල හරි තර්කයක්නේ මේක, මේ තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි සමහර වෙලාවට මේ නෑ කියලා දෙහනම් මේ කියන්නේ. මේ තියෙන්නේ, හොඳ ඇස්පනා පිට මේ අපිට පේන්නේ, මේ අතින් අල්ලන්න පුළුවන්කම තියෙන්නේ කියලා සමහරු තර්ක කරනවා. ඇයි එහෙම තර්ක කරන්නේ? මෙන්න මේ කියන කාරණාව පිළිබඳව තියෙන අනවබෝධය නිසා. මේ කියන කාරණාව පිළිබඳව තේරුම් ගන්නට ඇති නොහැකියාව නිසා. ඒ කියන්නේ මෙතනදි කියන්නේ ඔය එළිය මොකක්වත් තියනවද නැද්ද කියන ප්‍රශ්නෙට උත්තර සැපෙීමක් නෙමෙයි. මේක uppanna ධර්මයක්. uppannai කියලා කියන්නේ වර්ණ රූපයක් හැම වෙලාවකදීම ඇහැට පැමිණෙන්නේ ඒ මොහොතට. ඇස ඇති කලෙහි හටගත්තා වූ වර්ණ නිමිත්ත ඇහැට පෙනෙනවා. ඒ පෙනුණු වර්ණ නිමිත්ත ආයේ කවදාවත් ඇහැට එන්න පුළුවන් කමක් නැහැ. අතීත වුණ විගත වුණ නිමිත්ත අපව කවදාවත් අපිට ඇහැට පේන්නේ නැහැ. යදතීතම් පහීනන්තම් කිව්ව එකයි. යමක් අතීත නම් ඒක ප්‍රහීන වෙලා ඉවරයි. අපත්තං ච අනාගතං. අනාගතේ පැමිණෙන්නේ නැහැ. වර්ණ රූපයේ ස්වභාවයත් ඒකම තමයි. අතීත උදේ ප්‍රහීන වෙලා ඉවරයි. අනාගතයට තිතේ කියලා පෙනෙයි කියලා අපි හිතනවා නම් ඒ පේන දේවල් තම පැමිණිලා නැහැ. එතකොට අපි දකින්නේ මොකද්ද? වර්තමානයේ තුල ඇස් සමුවට පැමිණෙන රූප ආයතන. වර්තමානයේ ඇස් සමුවට එන රූප ආයතනය. වර්තමානයේ මනසින් අරමුණු කරගනු ලබන රූප ආයතනය. රුවන්වැලිසෑය කියලා අපි අරමුණු කරන්නේ. එතකොට ධම්මායතනේ පරියාපන්නව අපි ඒ රූප ආයතනයක් තමයි සිහිපත් කරගන්නේ. අපි දැකපු රූප නිමිත්තක් සිහිපත් කරගන්නේ. එතකොට අපි ඒක තියනවා කියලා හිතනවා. ඒත් මොකක් නිසාද? දන්නේ නැහැ, තමන්ගේ හිතෙන්ම සිහිපත් කළ දෙයක් කියලා දන්නේ නැහැ. දන්නේ නැති නිසා එදා ඉතුරු කරපු නිමිත්තම තවදුරටත් ඇසුරු කළා, තහවුරු කළා තියෙනවා කියලා තියලා ඉතුරු කළා තියෙනවා. ඒ නිසා තියෙන එක විඳින්න අපිට හැමදාම පුළුවන්කම තියෙනවා. ওই විදිහට තමයි පින්නතුනේ ලෝකේ හැමදේම
එකන්නේ ඕක දැන් අපි රුවන්වැලි සෑය කියන එක අරගෙන කතා කළාට ඔබට අම්මා තාත්තා යාන වාහන දුව පුතා මිල මුදල් මේ හැම තැනකටම මේ ඕකමනේ. එතකොට මේ තියෙන දේවල් එක්ක ඔබ ගත කළ ජීවිතයේ ඔබ කරපු කියපු දේවල් ඒ දේවලුත් ඔබට තියෙනවනේ. අනුත්පන්නවත් තියෙනවා ඔබට දැන්. ඔබ තණ්හා කරලා තිබ්බනම් ඔබ ආස කරපු දේවල් දැන් තියෙනවා. ඔබ කාට හරි බැනලා තිබ්බනම් බැනපු අය දැන් ඉන්නවා. බැනපු කම ඔබට ඉතුරුයි. ඉතින් මේ දේවල් සිහිපත් කරලා ප්‍රතිසන්දි වශයෙන් යන්න බෑද? මේ දේවල් සිහිපත් කරලා ප්‍රතිසන්දි වශයෙන් අපිට යන්න බෑද? පින්නතුනේ ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්. මේ දේවල් අරමුණු කරලා මේ දේවල් සිහිපත් කරලා ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්. ඒක තමයි එතන තියෙන භයානකම කම. අපි මේ දේවල් අරමුණු කරලා නැවත උත්පත්ති ලබන්නට අපි ප්‍රතිසන්දි වශයෙන් ඒ තැනකට පත්වීම එතන තියෙන භයානකම දේ. එනිසා අපි සිඳින්නට ඕනේ යන්න ඒ ප්‍රතිසන්දි පිණිස යන ගතිය ඉවත් කරන්නට ඕනේ. යන්න ඒකට මේ ධර්මය uppannan avatthiti කියන මේ ව්‍යවස්ථාපනය ඉතාම වැදගත් වෙනවා. ඇයි uppannan avatthiti කියලා කියන්නේ? ඒක ඉපදුණු දෙයක් හැටියට ව්‍යවස්ථාපනය කිරීමෙහි වැදගත්කම තමයි අනුප්පන්න සහ අපාතු භූත ධර්ම, නූපන් පහළ නොවු ධර්ම සහ පහළව විගත වූ ධර්ම. පහළව විගත වූ ධර්ම පිළිබඳව අපිට පැවැත්මක් හම්බ වෙන්නේ. අපිට දකින්න පුළුවන්කම තියෙනවා දැන් හටගත්තු ධර්මය ඒ තැන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒ ණයම තමයි අතීතයට පැමිණෙන්නේ. එතකොට දැන් හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙලා යනවා නම් ඒක අනාගතයට ඉතුරු වෙලා තියෙන්නට පුළුවන් කමකුත් නැහැ. ඒකත් ඉතුරු නැතුව අතීතෙදි ගත්ත දේම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. අනාගතයට ගන්නව නම් එද යම් රූප ආයතනයක්මයි. ඒ රූප ආයතනයේද ඒ තැනම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනේ අපිට පුළුවන් මේ පිළිබඳව හොඳ විශ්ලේෂණයක් සිදු කරගන්නට. ඒකයි මේක uppannan avatteti කියලා කිව්වේ. උපන්න ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්න. එතකොට රූපා uppannava avatteti කියනකොට රූප උත්පන්නයි කියලා අපි දකිනකොට උත්පන්න වූ රූපයන් පිළිබඳව අපිට වැරදි දැකීමක් ඔතනකවත් හටගන්න විදිහක් නැහැ. uppanna ධර්ම පිළිබඳව වැරදි දැකීමක් අපිට හටගන්නට පුළුවන් කම නැහැ. ඒ අවබෝධය ඊටාම වැදගත් වෙනවා නිර්වාණගාමිනී ප්‍රතිපදාව අපි සකස් කරගන්නකොට. ඒ වගේම රූපා සමුදාගතා තිවවත් හේති. රූප කියන එක සමුදාගතයි. රූප සමුදාගතයි. සමුදාගතයි කියලා කියන්නේ මේ ප්‍රත්‍ය සමවායෙන් උපන් දේවල්. එහෙම නැතුව මේ ඉබේ හටගත්ත දේවල් නෙමෙයි. රූප ඉබේ හටගෙන ඉබේම තියනවා නෙමෙයි. දැන් මේ අපි කතා කරන්න එක පරයයකින් නිසා ඒක අමතක කරන්නට එපා. මොකක්ද මේ පරයය? මේ කතා කරන්නේ ආධ්‍යාත්මික ආයතනයට හේතු වන හේතු ටිකත් එක්කමයි මේ කතා කරන්නේ. සමුදාගතයි කියලා කියන්නේ මේ සෑම දෙයක්ම ප්‍රත්‍ය කරගෙන රූපේ ආරම්භණයක් වෙන්නේ නැතිනම් ඒ කියන්නේ රූපේ කියන එක ප්‍රත්‍යක් වෙන්නේ නැතිනම් ඒක වර්ධවා ගන්නට එපා. රූපේ කියන එක ප්‍රත්‍යක් වෙන්නේ නැත්නම් කියලා කිව්වේ දැන් රූපය කියන දේ අපිට අරමුණු කරන ස්වභාවයකට පත් කරගන්නට බැරි නම් පින්නතුනේ අපිට පුළුවන් කමක් ඇත්තේ නැහැ කොයිම වෙලාවකවත් ඒ රූපේ දැනගන්නට. ඒ නිසා රූපය කියන ධර්මයේ පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ රූපායතනය කියන එක සෑම මොහොතකදීම සමුදාගත ධර්මයක්. ඒ කියන්නේ හේතු නිසා සකස් වෙන ධර්මයක්. ඒක එක තැනකින් විතරක් පනවන්න පුළුවන් කමක් නැහැ. ඒක සිතෙන් අරමුණු කරන නිසායි පෙනෙන්නේ. චක්කු විඥාණය ඒ රූපේ අරමුණු කරගෙන පවතින නිසායි ඒක දකින්න පුළුවන් කම තියෙන. නැත්නම් ඒක දකින්න පුළුවන් කම නැහැ. ඒ වගේම ඇස රූප මේ දෙක එකතුව නිසායි මේක පෙනෙන්නේ. එතකොට අපිට මේ පිළිබඳව තියෙන නුවණක් මේක මේ ඉබේ දැන් අපිට නොපෙනෙන තැන්වලත් රූප තියෙනවා කියලා ඇති වෙනවා නම් වැරදි දැකීමක්. ඒ වැරදි දැකීම අපිට දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒක වැරදි දැකීමක් කිව්වා කියලා කියන්නේ එහෙනම් එළියේ රූප නොපෙනෙන තැන්වල නැහැ කියලා හිතන්න එපා. මේක ගන්නෙම ඒ වැරදි කෝණයෙන්නේ. දැන් සමුදාගතයි කියනකොට මේක දැන් එළියේ අපි බාහිර අපි නොදන්න නොපෙනෙන තැන්වලත් මේ රූප තියෙනවා කියලා අපි හිතනකොට අපි මේක ගැන කතා කරනකොට නෑ එහෙම නෙමෙයි මේක සමුදාගතයි මේක මේ එකතු වීමත් එක්ක නැතිනම් මේ
තුන්දෙනෙකුගේ එකතුව නිසා පෙනීම කියන දේ හටගන්න කියලා කියනකොට එහෙම නැතුව පණවන්න පුළුවන් කමක් නැහැ කියනකොට කියන ආ එහෙනම් එළිය නැහැ කියලා රූප නැහැ කියලා කියන්නේ. පින්නතුනේ මේ රූප තියෙනවද නැද්ද කියලා තර්ක කරන කතාවක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අපිට පෙනෙන තැනක තියෙන්නේ මෙන්න මේ වගේ ධර්මයක්. පෙනෙන තැනක තියෙන්නේ මේ වගේ ධර්මයක්. එතකොට අපිට පෙනෙන්නේ නැති තැනක් ගැන අපිට පරිකල්පන ගොඩනගන්න පුළුවන්. හැබැයි ඒක හිතෙන් අරමුණු කරන ලද වෙනත් අරමුණක් විතරයි. ඒක එළිය දකින රූප ආයතනෙ නෙමෙයි. ඇතයි කියලා අපි හිතනවා නම් බාහිර අර රූපාදී නිමිති අනුසාරයෙන් අපි ඇති කරගත්ත දෙයක් විතරයි. ඒ නිසා අපිට මේ දේවල් කතා කරනකොට අපි ඒක නිවැරදිව තේරුම් ගන්නට අවශ්‍යයි ඇත්තටම මේක ඇතුළත සිදුවන සිද්ධාන්තය කුමක්ද කියන එක. ඒක තේරුම් ගත්තොත් විතරයි අපිට පුළුවන්කම තියෙන්නේ හරියටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ දර්ශනයත් එක්ක අපේ මේ නිවන් ප්‍රතිපදාව නිවැරදිව ගොඩනගා ගන්නට. එහෙම නැති වුණොත් අපි ධර්මය කියලා බොහොම වියවුල් සහගත තත්ත්වයකට පත් වෙනවා. මොකද මේ න්‍යාය හරියට තේරුම් නොගැනීම මත. එනිසා අපි තේරුම් ගන්නට ඕනේ බුදු දේශනාව තේරුම් ගන්නකොට මේ බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ කුමන දහම් පරියායක්ද කියන එක. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා අපි කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ භාෂිතය ශ්‍රාවක භාෂිතයක් වුණත් බුද්ධ භාෂිතය ලෙස සලකා බලලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් මේ භාෂිතය අනුමත කරන ලද්දක්සේ සලකලා තමයි අපි බුද්ධ භාෂිතයමයි කියලා මේකට කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට රූප කියන එක අපි ව්‍යවස්ථාපනය කරගන්නා සමුදාගත ධර්මයක්. රූප සමුදාගතයි. ඒ වගේම රූපා අහුත්වා සම්භූතා. රූප කියන එක අහුත්වා සම්භූතයි. ඒ කියන්නේ අහුත්වා සම්භූතයි කියලා කියන්නේ නොවි හට ගන්නවා. ඒ වගේම හුත්වා න භවිස්සති වී අනාගතේට නොපැවත නිරුත්ත වෙනවා. වී අනාගතේට නොපැවති නැති වෙලා යනවා. ඒක තමයි රූපයන්ගේ තියෙන ස්වභාවය. එතකොට මේ රූපයන්ගේ තියෙන අහුත්වා සම්භූත ස්වභාවය සහ වී අනාගතේට නොපවත්නා වූ ස්වභාවය අපි නිවැරදිව තේරුම් ගන්නට ඕනේ. එතකොට දැන් හුත්වා න භවිස්සති කියලා කියනවනම් වී අනාගතේට නොවන්නේය කියලා කියනවනම් මේ කතා කරන්නේ මේ භෞතිකයේ තුල ආපහු අපිට දකින්න පුළුවන් රූප තියෙනවා කියන එකක් නෙමෙයි. මේ කතා කරන්නේ ආයතනාගත වූ දේ පිළිබඳව. ආයතනාගත වූ රූපය පිළිබඳව තමයි පින්නතුනේ අපි මේ විදිහට මේ මානසිකාරයේ පවත්වන්නේ. එනිසා අපි හරියට මෙතනදී විශ්ලේෂණය කරගන්නට අවශ්‍යයි අහුත්වා සම්භූතා මේ නොවි හටගත්තා වී නොවනවා කියන කාරණාව පිළිබඳව. ඒ කියන්නේ වී මත්තට නොවනවා. නොවි හටගත්තා. ඒ කියන්නේ අතීතේ ඉඳලා මෙතෙන්ට ආපු රූප ආපහු ඇත්තේ නෑ. කියන්නේ මේට මොහොතකට කලින් දැකපු එක ඔබට ආයෙ දකින්න බෑ කියන එක. ඒ වගේම මේ දකින දේ ඔබට අනාගතයට නැවත දකින්න පුළුවන් කමකුත් නෑ. අනාගතයට නැවත දකින්න පුළුවන් කමකුත් නෑ. ඒක අපි හරියට තේරුම් ගන්නට ඕනේනේ. දැන් මේ කියන කාරණාව සමහර වෙලාවට කෙනෙක් ප්‍රශ්න කරනවා ඇයි ඇයි මෙහෙම කියන්නේ කියලා. මේ පෙර තිබෙන්නේ නොවි නිරුද්ධ වෙනවා කියලා කියන එක මේ කියන්නේ එළියේ නැහැ කියලාද මේ මොකක් ගැනද මේ කතා කරන්නේ කියන එක ගැන බොහෝ දෙනෙක් සමහර වෙලාවට ප්‍රශ්න කරනවා සහ ඒ පිළිබඳව වැරදි විදිහට කල්පනා කරනවා වැරදි තැන්වල නතර වෙනවා. පින්නතුනි මේ කියන්නේ මේ නොවි හටගත්තා කියලා කියන්නේ මේ ඇහැට ආපු දැන් මේ රූප ආයතනය ගැනනේ කතා කරන්නේ. මේ ඇහැට ආපු වර්ණ රූපය කියන එක කලින් තිබිලාපු එකක් නෙමෙයිනේ. කලින් එහෙ සකස් වෙලා තිබිලා ඊට පස්සේ මේ ඊයේ ඉඳලා තියෙන එක මේ අද මේ පේනවා එහෙම නෙමෙයි. ඒ මොහොතටනේ අපිට ඇහැට පතිත වෙන්නේ එකයි නොවි හටගත්තා කියලා කියන්නේ. දැන් එතකොට දැන් පෙනුණු වර්ණ රූපය අනාගතයට ඉතුරු වෙන්නේ නැහැනේ. දැන් පෙනෙන වර්ණ රූපය අපිට ආපහු හෙට ඇවිල්ලා බලන්න පුළුවන් කමක් නැහැ. ඒක ඉතුරු වෙන්නේ ඇහැට පත්තුන ආපාතහගම වුණ වර්ණ රූපය හටගෙන ඒ මොහොතේ නැති වෙලා යනවා. ඒක තමයි ස්වභාවය. ඒක මොහොතින් මොහොත මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට ඒ විදිහට මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ස්වභාවයෙන් යුක්ත වර්ණ රූපය පිළිබඳව අපිට කියන්න පුළුවන් කමක් නැහැ. කලින් තිබිලා ආපු එකක් අනාගතයට මේක ඉතුරු වෙනවා කියලා.
පිනතුනේ ඕක තමයි රූපයේ තියෙන ඇත්තම ඇත්ත ස්වභාවය. එතනින් එහා දෙයක් රූපේ ආයේ නැහැ. එතනින් එහාට මේ අම්මා තාත්තා මේ ගෙවල් දොරවල් වශයෙන් අපිට විඳින්න පුළුවන් කමක් මේ රූපයේ තියනවා කියලා එහෙම ස්වභාවයක් අපිට ඇති කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපිට දකින්න පුළුවන් කම තියනවා මේ රූපය ඒ විදිහට හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් හැටියට මේ ව්‍යස්ථාපනයේ තුලින්. එතකොට අර රූපයේ පිළිබඳව අපිට තිබුණා නම් වැරදි සහගත සංඥා මානසිකාරය. රූපයේ පිළිබඳව අපිට තිබුණා නම් වැරදි විදිහට ආශ්‍රව ගොඩනගා ගන්න හේතු ටික. ඒ හේතු ටික තමයි මේ විදිහට අපි අයින් කරලා දාන්නේ. එනිසා මේ ව්‍යස්ථාපනය කිරීම තුල අපිට රූපයේ සම්පූර්ණම සර්වාකාරයෙන්ම පරිඤ්ඤය භාවයට පත් වෙනවා. ඊට පස්සේ රූපේ අන්තවන්තෝ වත්තේති රූපේ අන්තවද්දයක්. මේ රූපය ඒකාන්තයක්. මේ රූපය කියලා කියන්නේ ඒක කෙලවරක්. ඒ වගේම රූප අද්දුහා මේක දිගටම තියෙනව නෙමෙයි අසස්සත. අසස්සතයි. පවතින දේවල් නෙමෙයි විපරිණාම ධර්ම. විපරිණාම ධර්මයයි නැතිනම් විපරිණාමේ වෙනස් වීම ස්වභාව කොට පවතින දෙයක්. ඊට පස්සේ අනිච්චා අනිච්චයි සංකත හේතු නිසා සකස් වුණ දෙයක් පටිච්ච සමුප්පන්න වූ ධර්මයක් මේක අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගෙන දුක ඇති කරලා නතර වෙන තැනකින් කතා කරන්නට පුළුවන් සිද්ධාන්තයක් කය ධම්මා වය ධම්මා ක්ෂය වීම ස්වභාව කොට පවතිනවා වය ධම්මා මේක වැය ස්වභාව කොට පවතිනවා එතකොට විරාග ධම්මා නිරෝධ ධම්මා විරාගයේ ස්වභාව කොට නිරෝධයේ ස්වභාව කොට පවතින ධර්මයක් මෙන්න මේ විදිහට ඇහැ පිළිබඳව ව්‍යස්ථාපනය කළා වගේම රූපේ පිළිබඳව ව්‍යස්ථාපනය කරන්නට හේතු ටික පෙන්නනවා ඒක තමයි බාහිර ආයතනයේ ව්‍යස්ථාපනය කරගැනීමේ ස්වභාවයේ බවට පත් වෙන්නේ එතකොට රූපේ අනිච්ඡතෝ වවත්තේති රූපය අනිත්‍ය හැටියට ව්‍යස්ථාපනය කරනවා නොනිච්ඡතෝ නිට්ඨ වශයෙන් නොවේ රූපය අනිත්‍ය වශයෙන් ව්‍යස්ථාපනය කරනවා නිට්ඨ වශයෙන් ව්‍යස්ථාපනය නොකොට දුක්ඛතෝ වවත්තේති නො සුඛතෝ රූපේ දුක් වශයෙන් ව්‍යස්ථාපනය කරනවා සැප වශයෙන් ව්‍යස්ථාපනය කරන්නේ නැතිව අනත්තතෝ වවත්තේති නො අත්තතෝ අනාත්ම වශයෙන් ව්‍යස්ථාපනය කරනවා ආත්ම වශයෙන් ව්‍යස්ථාපනය නොකොට එතකොට නිබ්බින්දති නො නන්දති නිබ්බිදාවටපත් වෙනවා එතන නන්දියටපත් වෙන්නේ නැහැ විරජ්‍යති නො රජ්‍යති විරජ්‍යයටපත් වෙනවා විරාගයටපත් වෙනවා එතන ඇලීමටපත් වන්නේ නැහැ නො ඇලීමටපත් වෙනවා නිරෝධේති නිරෝධය සාක්ෂාත් කරනවා නො සමුදේති නැවත එතන නිමිති අනුනිමිති වශයෙන් එතන හදාගන්නට පුළුවන් නිමිති ඉතුරු කිරීමකින් තොරව ඒ වගේම පටිනිස්සජ්ජති නො ආදීයති ගන්නේ නැහැ තබනවා නැතිනම් දුරු කරනවා එතකොට මෙන්න මේ විදිහට අනිච්ඡතෝ වවත්තෙන්තෝ නිච්ච සංඥම් පජහති අර ඇස පිළිබඳව කතා කළා වගේම එයා නිත්‍ය සංඥාව දුරු කරන්නෙක් බවට පත් වෙනවා අනිත්‍ය වශයෙන් ව්‍යස්ථාපනය කරනකොට එයා නිත්‍ය සංඥාව දුරු කරන්නෙක් බවට පත් වෙනවා දුක් වශයෙන් ව්‍යස්ථාපනය කරනකොට සුඛ සංඥාව දුරු කරන්නෙක් බවට පත් වෙනවා මෙන්න මේ විදිහට එයා ඒ ව්‍යස්ථාපනය කිරීම නිවැරදිව සිදු කරනවා එතකොට පින්නතුනේ මේ ව්‍යස්ථාපනය කරන එක නිවැරදිව අපි සිදු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා අපේ ධර්ම ප්‍රතිපදාවට මොකද ආධ්‍යාත්මික සහ බාහිර ආයතන ටික නිවැරදිව ව්‍යස්ථාපනය කර ගැනීම තුලින් විතරයි අපිට පුළුවන්කම තියෙන්නේ පින්නතුනේ අපේ ජීවිතය නිවැරදිව සකස් කර ගන්නට එතකොට එහෙම නැති වුණොත් අපිට පුළුවන්කමක් ඇත්තේ නැහැ අපේ ජීවිතය නිවැරදිව ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ ඉදිරියට අරගෙන යන්නට අපිට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි හරියටම කල්පනා කරලා බලන්නට අවශ්‍යයි අපේ ජීවිතයේ කොහොමද මේ ඔස්සේ නිවැරදි මාවතකට අපි ප්‍රවිෂ්ඨ කරගෙන නිවැරදිව මේක අරගෙන යන්නේ කියලා. එතකොට මේ අපි කතා කළේ අද දවසේදී රූපය පිළිබඳව. දැන් අපි සද්දේ පිළිබඳව අපි ගිහිල්ලා බැලුවත් කතං සද්දේ බහිද්ධාවවත්තේති. සද්දේ කියන එක බාහිර දෙයක් හැටියට ව්‍යස්ථාපනය කරගන්නේ කොහොමද කියලා. සද්දා චතුර්ණං මහා භූතානං උපාදායාති වවත්තේති. සද්දේ කියන එක සතර මහා ධාතුව නිසා පවතින රූපයක් හැටියට ව්‍යස්ථාපනය කරනවා. සද්දා උප්පන්නාති වවත්තේති. සද්ද උපන්නා වූ දෙයක් හැටියට ව්‍යස්ථාපනය කරනවා.
එතකොට සද්දා සමුදාගතාති වාත්තේති ශබ්ද සමුදාගත දෙයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. දැන් පුංචි වෙනසක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ ශබ්දයට කිව්වේ නෑ අවිද්‍යාවෙන් හටගත්තා කියලා. ශබ්දයට කිව්වේ නෑ තණ්හාවෙන් හටගත්තා කියලා. සද්දයට කිව්වේ නෑ කර්මයෙන් හටගත්තා කියලා. දැන් ඒක රූපයට කිව්වා හැබැයි සද්දයට කිව්වේ නැහැ. එතකොට ඇයි මේ විදිහට කිව්වේ නැත්තේ? එතකොට ඒ නොකියපු හේතුව පිළිබඳව අපි නුවණින් දකින්නට අවශ්‍යයි. දැන් මේක විශේෂතනං මේක දකින්නට පුළුවන්කම තියනවා චත්ත සංගායනා ත්‍රිපිටකයේ අවිජ්ජා සම්භූතං තණ්හා සම්භූතං කම්ම සම්භූතං කියන කොටස සද්ද රූපේට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඇතැම් පොත්වල ලංකාවේ තියෙන පුස්කොළ පොත්වල දකින්න පුළුවන්කම තියෙනවා. සයන් ත්‍රිපිටකයේ දකින්නට පුළුවන්කම තියෙනවා. PTS පොත්වලත් ඉංග්‍රීසි මුද්‍රණය තුලත් මේ කියන කරුණ දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ පිළිබඳව සද්දේ පිළිබඳව අපි ටිකක් වෙනස්ව කතා කරනවා. අනිත් ඒවලට වඩා වෙනස්කොට ඒකට හේතුව තමයි මේක උතු චිත්ත සමුත්තහනත්තා. මේකට අර සද්දේ කම්ම සමුත්තහනයි කියලා අර බාහිර ගැටීමක් කියන තැන නිසා උපදින බාහිර සතර මහා ධාතු ඇති වෙන ගැටීමක් නිසා ඇතිවන දෙයක්නේ සද්ද රූපය කියලා කියන්නේ. අන්න ඒ හේතුව නිසා ආදී මේ කාරණා ටික පිළිබඳව යම් කිසි මත බෙහෙදාත්මක තත්වයක් තියෙනවා. එතකොට ඒ නිසා මේක අට කතායේපි අවිජ්ජා සම්භූතාදී චතුර්ණං උත්තං. එතකොට අට කතා වන්න ආදීෙහිදිත් මේ අවිද්‍යා සම්භූතං ආදී කරුණු ටික කියන්නේ නැහැ කියලා කියනවා. නමුත් මෙතනදී අපේ පුද්ගලික අදහසකුත් මතක් කළොත් මේකේ අර්ථය පිළිබඳව ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද මේක ඇතැම් පුස්කොළ පොත්වල චත්ත සංගායනා ත්‍රිපිටකය තුලත් ඒ වගේම PTS පරිවර්තනය සඳහා පාදක කරගෙන තියෙන්නේ ඒ පුස්කොළ පොත්මයි. අපේ රටින් ගෙනිච්ච පුස්කොළ පොත් සහ බුරුම පුස්කොළ පොත් සහ තවත් බොහෝ මූලාශ්‍ර භාවිත කරලා තියෙනවා. එතකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඒවලත් මේ පෙළ දකින්න පුළුවන්කම තියෙන බව. එතකොට මේ සද්ද රූපේ දැන් ඇහැ පිළිබඳව අපි කතා කරපු හේතු ටිකම රූපේට කතා කළේ අපි මුලින් ඉඳලා කතා කරගෙන ආපු පරයයකට. ඒ තමයි එළියේ තියෙන රූපය අවිද්‍යාවෙන් හැදුණා කියලා නෙමෙයි මේ කියන්නේ. මේ ගහක් කියන තැන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ටික විරළු විදිහටම කතා කළොත් අන්න ඒක සම්පූර්ණම අවිද්‍යා තණ්හා කර්මයන්ගෙන් හැදුණා කියන එක නෙමෙයි අවිද්‍යා සම්භූතං කියනකින් කියන්නේ. ඒ ගෝචර කරගන්න පුළුවන් විදිහට ප්‍රසාදයේ සකස් වීම පැත්තෙන් පිනතුනි මේ පරයයම අපි සෝත ප්‍රසාදයට දානකොට සෝත ප්‍රසාදයේ අවිද්‍යා සම්භූතං තණ්හා සම්භූතං කම්ම සම්භූතං නම් ඒ සම්භූත වූ විදිහටමනේ ශබ්ද රූපය කනට පතිත වෙන්නේ. සෝතේ සකස් වුණ විදිහටනේ අපිට ඇහෙන්නේ. ඒකනේ අපිට ඇහෙන්නේ නැති ශබ්ද තව අයට අහන්න පුළුවන්කම තියෙන්නේ. දැන් දෙවියෝ කතා කරනවා අපිට ඇහෙන්නේ නැහනේ. එතකොට එතන සෝත ප්‍රසාදේ වෙනස්. එතකොට එතන කර්මය අනුව එයා ලබාගත්තේ රූපේ වෙනස් වෙලා. එතකොට එහෙනම් ඒ ශබ්දේ දැනගන්න එකටත් අවිද්‍යා තණ්හා කර්ම ටික බලපාලා තියෙනවානේ. බලපාලා තියෙන ශබ්දය ඇති කරන්න නෙමෙයි ප්‍රසාදේ සකස් කරගන්න. අපි රූපය ගැන කතා කළේ ඒ පරයයෙන්ම නම් අර අනික් පොත්වල ඒ පරයය දක්වලා තියෙන එක සාධාරණයි කියා පෙනෙනවා. ඒ කියන්නේ අනිත් පුස්කොළ පොත්වල සහ ත්‍රිපිටකයේහි ඒ කරුණ ඇතුළත් තිබීම සාධාරණයි කියන එක දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මම හිතනවා ඒ කාරණාව වඩාත් පැහැදිලි ඇති කියලා. මේ විදිහට අපිට පුළුවන් ආයතන ධර්ම පිළිබඳව පින්නතුනි නිවැරදි මනා ව්‍යවස්ථාපනයක් කරන්නට. ඒ ව්‍යවස්ථාපනය තුළ තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ නිවැරදිව දහම් කරුණු පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට. ඒ වගේම අපේ විපස්සනාව අපි කොහොමද මේ ධර්මයන් පිළිබඳ නුවණින් සම්මර්ෂණය කරන්නේ කියන එක පිළිබඳව අපිට කතා කරන්න තියෙන ওই ටික ඔස්සේ ඔය තැනට එන්න ඔය කරුණු පදනම් කරගෙන තමයි පින්නතුනි අපේ විපස්සනාව නැතිනම් විදර්ශනා භාවනාව කියන එක අපි සකස් කරගන්න අවශ්‍ය වෙන්නේ. එනිසා මෙන්න මේ කරුණු ටික ඔබේ ජීවිතෙන් අතහැරෙන්නට නොදී කොහොම හරි එකතු කරගන්න. කොහොම හරි ජීවිතයේ මේ කරුණු ටික අල්ලගෙන ඉදිරියට යන්න අපිට පුළුවන්කම තියෙනවා. නිවීම කියන දේ
අද අදම ලබා ගන්නට නිවීම කියන දේ මේ ජීවිතයේ තුලදීම අපිට ප්‍රතිවේද කරන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි කල්පනා කරගන්න අද දවසේදීත් උතුම් සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මංකඩවල සුදස්සන සාමින්වහන්සේට, අවසරයි මංකඩවල නන්දරත්න සාමින්වහන්සේටත් සාමින්වහන්සේලා දෙනමටම මේ උතුම් පින් අපි කුසලයේ අනුමෝදන් කරනවා. සාමින්වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම පින්නත් ඔබ සෑම සියලු දෙනා නමින්ම මිය පරලොව ගිය ඥාතීන් මේ මොහොතේදී සිහිපත් කරගන්න අද දවසේදී මේ ධර්මදේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනවා මාතලේ ගලේවෙල ආනන්ද රාජකරුණා මාවත අංක 71 ඒ පදින් නිවසේ පදිංචි විශ්‍රාමික හෙද සොහොයිරියක් වන SK හපුගොඩ මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස ඒ පින්වත් සෑම සියලු දෙනා නමින් මිය පරලොව ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාතිවර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන මාතලේ ගලේ වෙල ආනන්ද රාජකරුණා මාවත අංක 71 ඒ නිවසේ පදිංචි විශ්‍රාමික හෙද සොහොයිරියක් වන SK හපුගොඩ මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් අද දවසේදී ජූලි මාස උපන්දිනයේ සමරන HD චන්ද්‍රසේන මහත්මයාටත් SK හපුගොඩ මහත්මියටත් අපි අනුමෝදන් කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මිතිල පුතාගේ සහ බනුජා දියණියගේ රැකියා කටයුතු සහ අනාගත බලාපොරොත්තු සඵල වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන තියෙනවා. දෙපාර්ශවයේම සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න සියලුම සද්ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාටත් දායකත්වයේ ගෙන කටයුතු කළ ඒ පින්න සෑම සියලු දෙනාටත් ඒ නම් සඳහන් කළ දූදරුවන් ඇතුළු ඔබ සෑම සියලු දෙනාට මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණසම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.